Hi guys, welcome back to my channel. අද බ්ලොග් එකෙන් තියෙන මගේ දවස් දෙකක් ගෙවුන විදිය. උදේට රොටියක් ගෑවා. ඊට පස්සේ චොක්ලට් එකක් හම්බුණා. මම මේ චොක්ලට් එක කලින් කාලා තිබුණේ නැහැ. හැබැයි කන්න ආසාවෙන් තිබිච්ච චොක්ලට් එකක් මේ ඩේරි මිල්ක්. එපාර මේ කොහමරි මගේ අවුරුදු 24ට මම මුල් පාරට තමයි මේ චොක්ලට් එක කන්නේ. මොකද සාමාන්‍ය අර ගණන් වැඩි නිසා ඉතින් අරගෙන කන්නේ නැහැ. හරි, ඒකත් කෑව එක මාරම රසයි. ඊළඟට අද මට පොඩි වැඩ වගේක් කරගන්න යන්න තිබුණා. ඒ නිසා උදේට රොටි කාලා බඩ ගින්න සෙට් නැහැ. බඩගිනි වැඩි. ඊට පස්සේ ඉතින් නංගිත් එක්ක ආයෙම කඩේකට ඇවිල්ලා උදේට කෑවා. මේ කෑම එක සුපිරි කෑමක්. පරිප්පුයි පොල් සම්බලුයි චිකනුයි. හැබැයි සුදු බත් තිබ්බනම් තවත් මරු. සුදු බත් මට හිතෙන්නේ තිබුණේ නැහැ. තව මං ආසයි පරිප්පුයි මඤ්ඤොක්ක කොළ මැල්ලුනුයි හාල් මැස්සො තෙල් දාලා සුදු බත් එක්ක කන්න. ඒ වගේ අර කන්න ආස හිතෙන මෙනු තියනව නේද? තව පොල් සම්බලුයි කරවල බැදුනුයි සුදු බතුයි. ඊට පස්සේ මං තව ආසයි සුදු බත් එක්ක කරවල හොදි ව්‍යංජන හදලා කන්න. කරවල හොදි වලට ගොඩක් තක්කලි දාලා හින්දල වගේ අරගෙන උණු උණුවෙන් සුදු බත් එක්ක කන්නත් ආසයි. තව මොනවද ඒ වගේ ආස? ඕගොල්ලන්ටත් ඇති මං හිතන්නේ හැම කන්න ආස මේ මෙනු. ඔයාලත් ඒ විදිහට කන්නාස දේවල් කමෙන්ට් කරගෙන යන්න. මොකද මං හරි ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම පුළුවන් හැම එකටම වගේ රිප්ලයි කරනවා. රිප්ලයි නොකරත් ලයික් එකක් හරි දාගෙන යනවා. මොකද රිප්ලයි කරගන්න අමාරු වුණොත් ඒ වුණාට මං ගොඩාක් ආසයි ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම එකින් කමෙන්ට් එකක් කියවුවට පස්සේ මට වීඩියෝ එකක් කරන්න මොටිවේෂන් එකක් එනවා වගේ වෙනවා. ඒ නිසා ඉතින් ඔය වීඩියෝ එක බලන ගමන් හොඳ හෝ නරක හෝ බැනලා හෝ කොහොම හරි කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලන්ට හිතෙන දේවල් ටික. හරි, ඊට පස්සේ දවල් වැඩ ටික කරගත්තා. කරගත්තේ කියන්නේ වැඩ ටික කරන්න දීලා ආවා. ඒ අතරතුරේ ඉතින් අපිට දැන් කරන්න දෙයක් නැහැ. එතෙන්ට වෙලා ඉන්නත් කොම්මලි. පැය දෙකක් තුනක් විතර ඉන්න වෙනවා කිව්වා. ඒ නිසා අපි දෙන්න ආවා හීරෝ එකට අයිස්ක්‍රීම් එකක් කන්න. මෙතන ඉතින් ගොඩාක් අය දන්නවා අම්බලන්ගොඩ හීරෝ එක. ඒක ඉතින් ඔන්න අයිස්ක්‍රීම් එක ගත්ත අපි දෙන්නත් එක්ක. මේක ඇත්තටම මේ අයිස්ක්‍රීම් ටික හොඳයි. ඇතුළට තනිකර පැපොල් කෑලි ගොඩක් එහෙම දාලා තිබුණේ. ඒ පාර දැන් අපි දෙන්නට කන්න බෑ. පැපොල් හැම මේ අර අමු පැපොල් වගේ දාලා තිත්තයි. ඊට පස්සේ අපි දෙන්න ගරේ වෙනම මේ බෝල් එකක් ඉල්ලගෙන ඉවර වෙලා පැපොල් ටිකයි ඔය පළතුරු ටික අයින් කරලා අයිස්ක්‍රීම් ටික විතරක් කෑවා. ඊළඟට ආවා අයිත් ස්ටුඩියෝ එකට. එතන ලස්සන චිත්‍ර ටිකක් තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා හිතාම වීඩියෝ කරගත්තා. මේව මට හිතෙන්නේ මේ සෙල් කරන්න තියලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඒගුණාට අතින් ඇඳලා කියලා හිතන්න බෑ. නිකන් මේ ෆොටෝස් ගහපුවා වගේ මාරම ලස්සන චිත්‍ර ටිකක් තිබුණා. මේ මෙතන අලි රංචු එහෙම මේ ඇත්තටම ෆොටෝ එකක් ගහපු එකක් වගේ. හරි ලස්සන. මෙතනින් එද්දී හවස පහ විතර ඇති කුමාරි වැටි ඉවර කරගෙන මෙතනින් පස්සේ තියෙන්නේ දෙවැනි දවසේ බ්ලොග් ටික. බ්ලොග් එක අපි දවල් 12ට විතර ආවා සූ එකට යනවා කියලා හිතාගෙන. කොමරි ගෙදරින් කාලා එන්න බැරි වුණා. ඒක නිසා අපි මුලින්ම ආවේ කන්න. සූ එකට ආවේ පෝය දවසේ. දවල් 12ට විතර ආවේ කොමරි උදෙන් එන්න බැරි වුණා, පරක්කු වුණා. ඒක නිසා ඉතින් ඔන්න මුලින්ම කන්න තමයි ආවේ. ඊට පස්සේ හවස 4 වගේ වෙද්දී අපි සූ එකට ආවා. 4:30 වගේ වෙද්දී මේ ඉන්නේ දිය බල්ලා. එයාගේ මට හිතෙන්නේ මේ සම්දර්ශන මොනවා හරි තියෙනවා අර සෙල්ලම් කරන ඒවා එහෙම. අද ඒව නැහැයි කියලා මේ බෝඩ් එකක් ගහලා තිබුණා. එයා පවන්නේ නිකන් එයා මම වගේ. මාත් ඔහොම තමයි ගෙදර ඉන්නේ. ඔහේ ඇඳට වෙලා මේ තඩිය වගේ ඉන්නෝ. ඔයත් එතනට වෙලා අර ඉන්නේ තඩියෙක් වගේ ඉන්නෝ. මං සූ එකේ බලන්න මාස පැති දෙක තමයි. අර සර්පයෝ ඉන්න පැත්තයි ඊට පස්සේ මින් මැදුරයි. මින් මැදුරෙත් ගොඩක් මාළු හිටියේ නැහැ. අයින් කරලාද මොකද්ද දන්නේ නැහැ. අපි ගියේ පොය දවසේ එච්චර මාළු හිටියේ නැහැ. මේ තින් පොයින්ට්
අපිට සොයකේදී ෂෝක් අක්ක කෙනෙකුත් හම් වුණා. අක්ක කෙනෙක් වෙන්න ඕන මට හිතෙන්නේ. පුත්තලමේ. හරිම ෂෝ යන යා දුවගෙන ඉන්න ළඟට කතා කරා. මටත් මාර සතුටුයි. තව සතුවත්ත ගිය පාර ගිහිප වෙලේ හිටිය ලොකු මේ චිම්පන්සියෝද බඳුර දෙන්නෙක් නම දන්නේ නැහැ මම චිම්පන්සිය මට දෙන්නේ ලොකුම ලොකු ඒ දෙන්නට අර කෑම දාද්දි එහෙම මේ අල්ලගෙන කනවා ඒ සත්තු කවුරුත් හිටින සමහර විට නඩත්තු කරන්න අමාරු නිසා මේ ආයම එක්කන් ගිහිල්ලත් දන්නෙත් නැහැ කොහොම හරි යාලා හිටියෙත් නැහැ සර්පයන්ගේ පැත්තත් වහලා තිබ්බා සර්පයන්ගේ පැත්ත නම් වහලා තිබුණේ අපි හවස් වෙච්ච නිසා අපි මේ පැත්තට යද්දි හවස 5 විතර ඇති සුවේක වහන ළඟයිනේ ඒ නිසා මේ පැත්ත වහලා තියන්න ඇති
ඉතින් ඔන්නඔහම තමයි සූ එක මම ඕගොල්ලන්ට වීඩියෝස් ටිකක් විතරක් දැම්ම වොයිස් කරේ නැහැ නිකන් බලන්න ආසයිට බලන්න ඊට පස්සේ අපි ගියා ෆිල්ම් එකක් බලන්න ෂේඩ් ටීච් කෙනෙක් නැත්තම් පොතක් බලා ගන්න ඕනේ අනිත් මේ ෆිල්ම් එක නම් ඇත්තටම මාරු ළමයි අපේ ඉස්කෝලේ කාලෙ මතක් වෙනවා. ඒ වගේම මාර ලස්සන ෆිල්ම් එකක් ඕගොල්ලන් ගිහිල්ලා බලන්න. මම මේවයි වොයිස් දැම්මේ නැහැ. ඉතින් හිම හරි නැහැනේ මොකද්ද වෙන්නේ කියලා දාන එක. ඒක නිසා ඕගොල්ලන් ගිහිල්ලා බලන්න ඉතින්. ඔහොම තමයි ඉතින් අද අපේ දවසේ ගෙවුනේ. එහෙනම් ආයෙත් ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු. එතකන් ඕගොල්ලන් පරිස්සමට ඉන්න. බුත්සැණ දෙපිට වල හැමෝටම බයි බයි.